ආයුබෝ වන්දුවේ පුතේ මම දැන්ඔොයාලට කියලා දෙන්නේ දෙවන බස සිංහල නමේ ශ්‍රීණය හත්තරවෙනි පාඩම එහෙම නන්දුවේ පුතේ පොත් අරගෙන සූදානම් වෙන්න පාඩමෙන් නම බස් එක එනතුරු හොඳයිදුවේ පුතේ දැංවෝගොල්ලෝ මඟෙත් එක්කම පාඩම ශබ්ද නඟල කියවන්න බස් එක එළතුරු. මාමේ! උයන්වත්තට යන බස් එක නවත්වන්නේ කොහේද. පුතේ මාත් හරියට දන්නේෙ නැහැ. අර බස් එක ඉන්න ප්‍රියතුරු මහත්මයාගෙන් අහල බලන්න. හොඳයි මාමේ, අචිල් අන්න අර ඩ්‍රැයිවර් මාමා බැහැල යනවා. අර ඉන්නේ කොන්දොස්තර මහත්මයා එයාගෙන් අහල බලමු. මාමේ උයන්වත්තට යන බස් එක. ආ! ඒ බස් එක නවත් වන්නේ එහා පැත්ත කෙලවරේ. ඒක යන්න කීයටද ඒක යන්නේ දෙක්කයි හතලිස් පහට. හැබැයි බස් එකනක් තාම ඇවිල්ල නැහැ. එන්නෙ කීයට විතරද. මෙහාට එනකොට දෙක හමාර විතර වෙනවා. උයන්වත්ත ඉඳලා ආපහු එන්න කීට මාමේ? අවස හතනයි තියයට බොහෝම ස්තූතියිමාමේ ප්‍රමේශ් බස්සි එක කීයට දෙනවා කිව්වේ දෙක හමාරට එනවා අන්න අන්නාජිත් මොකක්ද තරගයක් කරුණාමින් සවන් දෙන්න මේ ඔ බමතන්නේ මල්ලව පිටිය ක්‍රීඩා සමාජයේ ප්‍රචාරකාංශයයි විවෘත්ත පයිසික ධාවන තරගය දැන් ආරම්භ වනා අළමුස්ථානය සඳහා අලුත්ම යතුරු පැදියක් දෙවනහා තුන්වන ස්ථාන සඳහා පා පැදිහා මුදලින් තෑගි. සියනුම තරගකරුවන් සඳහා වටිනා තෑගි පිරිනමනවා. හිතවතුනි කරුණා කර මාර්ගය අවහිර නොකරන්න. මාර්ගයේ දෙපසට වී ඉල දෙන්න තරගකරුවන් දිරිමත් කරන්න. රංජන් අපිත් බයිසකල් තරගය බලමු 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 තව වෙලාව තියෙනවනේ බස්ස එකට අන්න කරගකරුවෝ තුන්දනෙක් ළඟලඟමේනවා ඈතින් එක පොකුරට තව හත් අටදනෙක්ේනවා. බලන්ඉන්න හරිම ආසයි අසිත් අන්නන්න උයන් මත්ත බස්ස කෙනවා දැන් අපි අමු හා හොඳයි ඉක්මනට යමු හොඳයිදුවපුදේ මම දැන් ඔයාලට මේ පාඩම පැහැදිලි කරලා දෙන්නම්. පාඩ මේනම බස් එක එනතුරු. මාමේ උයන්වත්තට යන බස් එක නවත්වන්නේ කොහේද දැම් පුත් එක් අහනවා බස් නවත්තන තැනදි මාම කෙනෙක්ගෙන් උයන්වත්තට යන බස් එක නවත්වන්නේ කොහේද කියලා එතකොටේඒ මාම කියනවා? පුතේ මාත් හරියට දන්නේෙ නැහැ. ඒ මාම කියනවා ඒ මාම හරියටම දන්නේෙ නැහැ කියලා. අර බස්සික ඉන්න ප්‍රීතුරු මහත්මයාගේෙන් ආල බලන්න. ඒ මාම කියනවා. අන්නර බස්සක ඉන්න ප්‍රියීදුරු මහත්මයාගේ අහන්න කියලා. හොඳයි මාමේ. ආචි අන්නර ඩ්‍රයිවර් මාමා බැහැල යනවා. දැම්මොකද වෙන්නේ. ප්‍රීදුරු මාමගෙන් අහන්න කිය කිව්නේ. එතුකොට රියදුරුමාම ඒ බස්සකින් බැහැල යනවා අර ඉන්න කොන්දුස්තර මහත්මයා එයාගෙන් අහල බලමු ඉරි පසේ ගොලු දකිනවා බස්ස එකේ කොන් දොස්තර මහත්මයා ඉන්නවා ඉට පසේගොල්ලො කතාාවෙනවා කොන්දුරස්තර මහත්මයාගේෙන් අහල බලමු කියලා මාමේ උයන්වත්තට යන බස් එක ආ ඒ බස්සික නවත්වන්නේ එහා පැත්ති කෙලවරේ ඔන්න දැම් මේ පුතාල ඇවිල්ලා බස්සිගහිටපු ඒ කොදුුස්ත්‍රමාමගෙන් ආනවා එතකට ඒ මාම කියනවා බස්සි එක නවත් තන්නේ එහා පැත්තෙ කෙලෙවරේ කියලා ඒක යන්න කීටද ඒක යන්නේ දෙක්කයි හතලිස් පාටර් ඉට පසන පුතාලා කොන්දුුත්‍රමාමගින් අහනවා බස් එක යන්න කීටද කියලා කීර්ත් බස්ස එකයන්නේ දෙක්කයි හතලිස් පාටර් හැබැයි බස් එකනත් තාම ඇවිල්ල නැහැ එන්නෙ කියට විතරද දැම් බස්සෙක ඇවිල්ලද තියන්නේෙ නෑනේ ද බස්ස එක තම මැවිල්ල නෑ! ඉතින් මේ පුතාලහනවා බස් එක එන්නේ කීයටද කියලා. මෙහාට එනකොට දෙක හමාර විතර වෙනවා. උයන්වත් ඉන්දලා ආපහු එන්නෙ කීහටද මාමේ. සවස හතරයි තියට. දැම් බස් එක කීරද මෙහාට එන්නේ දෙක හමාරට එනවා. උයන්වත්ත ඉදලා ආපවු් එන්නෙ කියරදි කියලා මාමගින් ආනවා. එතකොට මාම කියනවා සවස හත්තරයි තියට කියලා. බොහොම ස්තූතියි මාමේ දැම්මේ පුතාල දෙන්නා මාමට ස්තූති කරනවා. ස්තූතිකරන එක හොඳ දෙයක් නේ අපි මොනහරි දෙයක් කාගෙන් හරි ඇහු හාම නැත්තම් මොුණහරි දෙයක් අපි කාගෙන් හරි ඉගෙන ගත්තාම මොකක්හරි උදව්වක් ගත්තාම අපි ස්තූතියි කියන වචනය. කියන්න පුරුදු වෙන්න ඕනේ දුවේ පුතේ හොඳයි බලන්න ඊළඟට මොකක්ද වෙන්නේ කියලා ්‍රමේෂ් බස් එක කීට දෙනවා කිව්වේ ප්‍රමේෂ්කෙන් අහනවා බස්සක කීහටද එනව කිව්වෙ කියලා දෙක හමාරට එනවා කීද බස්සගෙන්නේ දෙක හමාරට අන්නන්න අජ මොකක්ද තරගයක් ඔය අත්තරේ මොකදද වෙන්නේ මොකක්ද තරගයක් යනවා දේ තරග අපි බලමු මකද්දේ තරග කියලා. කරුණාවෙන් සවන් දෙන්න මේ ඔබාමතන්නේ මල්ලවපිටිය ක්‍රීඩා සමාජයේ ප්‍රචාරකාංශයයි. වි්‍යවෘත්ත බයිසිකල්ධාවන තරග දැන් ආරම්භ වනාා පළමුස්ථානය සඳහා අලුත්ම යතුරු පැදයක් දෙවන හා තූවනස්ථාන සඳහා පා පැදිහා මුදලින් පෑගී සියලුම තරණකරුවන් සඳහා වටිනා ඇෑගි පිරිනමනවා. හිතවතුනි කරුණා කර මාර්ගය අවහිර නොකරන්න මාර්ගයේ දෙපසටබී ඉඩ දෙන්න. තරගකරුවන් දෙරිමත් කරන්න. හොඳයිදුවේ පපුේ දැම්මොකක්ද කියන්නේ දැන් නිවේදනයක් යනවා කරුණාවෙන් සවාන් දෙන්න. නිවේදනයක් යනකොට ඉස්සරවෙලාම කියන්නේ කරුණාවෙන් සවන් දෙන්න කියලා. ඒ වෙලාවට මකක්කරි වැඩක් කර කරන්නවන? අපි ඉක්මට වැඩේ නතර කරලා හොඳට හෝකන් දෙනවා මොකක්ද මේ කියන්න කියලා. ඔයාලා ඉස්කෝලිති වුණත් මේ වගෙන් නිවේද නහල තිෙනවනේද. ඔයාලගේ පාසලේ මොකක්හරි නිවේදනයක් දෙනකොට කරුණාවෙන් සවන් දෙන්න කියලා කියනවනේද. ඔු! එතකොට අපි පිින්සිිපල් හරි කෞුර හරියේ කියනදේ. මොකක්ද කියලා හොඳින් අහගෙන ඉන්නවා. කරුණාවෙන් සවන් දෙන්න. මේ ඔබාම තන්නේ? මල්ලව පිටිය ක්‍රීඩා සමාජයේ ප්‍රචාරකංශයයි කෞද මේ නිවේදනය කරන්නේ. මල්ලව පිටිය ක්‍රීඩා සමාජයේ ප්‍රචාරකංශය. මොකක් කලද මේ නිවේදනය කරන්නේ. විවෘත්ත බයිසිකල් දහවන තරග දැංආරම්බභ වනාා. කියනවා? බයිසිකල්දාවන තරගයක් ආරම්භ වනා කියලා. විවෘත බයිසිකල්ද හවන තරගයක්. දැන් ඉට පසේගොලො කියෙනවා? පළමුස්ථානයට තුු පදියන් දෙෙන කියලා. දෙවන තුමනස්ථාන වද பாපැදිහා முதලින්තෑග දෙෙනවා කියලා කියනවා. සියලුම තරගකරුවන් සඳහා බටිනාතෑග පිරිනමනවා කියලා කියනවා. ඒ වගේම තමයි මේගුලෝ இல்லනවා මාර්ගය අවහිර කරන්නපා කියලාමාර්ග දෙපසට වෙලා இட දෙන්න තරගකරුවන් දෙරිමත් කරන්න තරගකරුවන්න? දිරිමත් කරන්න කියලා ඒගොල්ලො ඉල්ලෙනවා දැන් මොකක් කරි තරගයක් යනකොට පාරිමි නිස්සු ඉන්නකට කරදරයිනේ ඉතිං ඒ නිසා ඒ තරග පටන් ගන්න කලින් කියනවා පාරේ දෙපැත්තට වෙලා ඉට දෙන්න කියලා ඔගොල්ලෝ බයිසිකල් තරගට බල තියනවනේ ද බයිසිකල් තරඟග දැකල තිනෙනවනේද ඒ වෙලාවට ඕගොල්ලොත් පාරට ඇවිල්ලා බරලවානේ ඒ වෙලාවට ඔයාලටත් ඇහිල ඇති මාර්ගයේ දෙපසට වී ඉඩ දෙන්න කියල කියනවා. ඒවගේම තමයි තරගකරුවන් දිරිමත් කරන්න. තරංකරුවන් දිරිමත් කරන්න කියලා කියෙමුොකක්ද. දැන් ඕගොල්ලොන්ගේ කවු හරි යානුවෙක් කරයේ දන්න කියන කෙනෙක්හරී මේ තරගට ඉදිරිිපත්වෙලා ඉන්නවා නම් ඕගොල්ලෝ අත්්පු ඩිගහනවනේද. ඔල්වර සහන් දෙනවනේද එයාගේ නම කියල කෑගහනවා. එහෙම නේද. නැත්සං ග්ලුකෝස් දෙනවා වතුර දෙනවා ඒ වගේ දේවල් කරන්න පුළුවන්නේ. ඉතිං ඒවගේ තරගකරුවන්ම දිරිමත් කරන්න කියලා මේ නිවේදනය අන්තිමේට කියනවා. හොඳයි දුවේ පුතේ බලන්න මේ පින්තූරේදිහා මේ පින්තූරේ මොකක්ද. මේ පින්තූරයත් බයිසික දවන තරග යත්නේද. ! මේ ඉස්සරයින්ම ත්‍රීවිල්ල එකක් යනවා ඒ ත්‍රීවිල්ල එකේ ස්පීකර් දෙකක් හයිකල්ලා තියෙනවා. නිවේදනයක් දිදිී අන්නන්නේෙනේද. බලන්න දෙපැත්තේ මිනිස්සු හිටගර ඉන්නවා. සමහර කට්ටිය අත්පුඩි ගහනවා නේද අපිට ප පේනවා සමහර අය කෑගහනවා වගේ අත් දෙෙක උඩට උත්සගැන නේරදුුවේපුතේ. ෆ්‍රරංජන් අපික් බයිසිකය තරගේ බලමු 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 තව වෙලාව තියෙනවන බස් එකට අන්න තරගකරු තුන්දෙනෙක්ම ළඟලඟ වෙනවා දැම්මොකද කරන්නේ මේ දෙන්න වූ යන්වත්ත බස්ස කෙන කන්න හිටියේ ඒ අත්තරේ බයිසිකල් තරගයක් යනවා. ඉති මේ ගොල්ලො කරන වැඩේ බයිසිකල් තරගේ බලනවා. නේද. ඊට පන්සේ මේගොලු දන්නෙත් නෑ කවුද කියලා ඉතිං ඒගොල්ලොත් තරග බලලා ඒගොල්ලොත්තේ තරගය? එක්ක එකතු වෙන සන්තෝස වෙනවා. ඈතින් එක පොකොරට තව හත් අට දෙනෙක් වෙනවා. මකද කියන්නේ. අන්න ගොඩක් කට්ටිය? එක පුකුරටෙනවා කණ්ඩායමක් විදිහට එනවා කියලා ඒගොල් ඒ දෙන්න කතා වෙනවා බලන් ඉන්න හරි මාසයි අජිත් අන්නන්න උයන්වත්ත බස්ස කෙනවා දැන් අපි අමු හා හොඳයි ඉක් මනට යමු දැම්මුකද වෙන්නේ බයිසිකල් තනගේ බලබල ඉන්න අතරයේ උයන්වත්ත බස්ස කෙනවා ඉතිං ඒගොල්ලෝ ඉඩ පස්සෙ බස්ස කෙනෙකන්නේ හිටියේ ඉඩි පස්සේගොල්ලෝ බස්සිකට කියනවා හොඳයි දේ පුතේ වචචන මාලාව ඕගොල්ලෝ පාඩංකරගන්නවන හොඳයි දැන් මෙතන මේ වචනවල සිංහල වචනවලට දෙමලින් තේරුම දීල තියෙනවනේ සමහරවෙලාවට ඔයාලට මේ තේරුම දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක පාඩං කරල තියාගත්තොත් ඔයාලට හොඳයි හොඳයි මගේත් එක්ක එක සැරයක්ම ශබ්ද නගල කියවමු. හතනයිතිය මාலை නාංගු මුපපදු ඒකේ අදිල් මේකේ ඉදිල් එනවා වරුමාම් යන්න කියරද එත්තனை මනිකු පෝහුම් විතර අලවිල් බස් එක බස්වන්ඩි ප්‍රියදුරු මහත්මයා සාරදී කොන් දොස්තර මහත්මයා නඩත්තුනர் සවස මාலை නිවේධනය අවිත්තල් போட்டியாளர்கள் பைசிக்கல் தாவண தரங்க சைக்கிள் ஒட்ட போட்டி நரம்பையாளர்கள் தேகி பிரிநமனமா பரிசு வழங்கப்படும் சவந்தென்ன என்ன கேளுங்கள் மார்க அவகிர நொக்கரான் பாதையை தடை செய்யாதீர்கள் ஆரம்பமானது பலமுஸ்தான முதலாம் இடம் மூன்றாம் இடம் இரு புறமும் இடதென்ன இடம் கொடுங்கள் திருமக்கரன்னு உற்சாகப்படுத்துங்கள் புத்தே அப்பியனா ප්‍රාකාරකම් කරන්නේ කොමද කියලා බලමු. ක්‍රියාකාරකමයක පාඩම කියවා පිළිතුරු කියමු ලියමු පාඩත්த்தை වාසිත්තු විදයි කූරුවෝ එළුදුවෝම් පලවිනි එක ළමයි සොයන බස්ස එක මොකක්ද මොකක්ද ළමයි හොයපු බස් එක උයන්වත්ත දෙවැනියක තොරතුරු දැනගත්තේ කාගෙන්ද කාගෙන්ද තොරතුර දැනගත්තේ? කොන්දුස්තර මහත්මයාගෙන්. තුම්වෙෙනියක බස්ස එක එනව කිවවේ කියීටද. කියට ද දුවේ පුතේ බස්සක එනව කිව්ේ? දෙක හමාරටනේද හතර පිටත්වල වේලාව කියද. බස් එක පිටක් වෙන්න කියටද. දෙකයි හතලේස් පහට පවෙනියක ළමයි නැරඹූ තරගය කුමක්ද. මොකක්ද ළමයි බලපු තරගය විවර්ත බයිසික දහවන තරங்கය හයවෙනක තරங்கයේ පළමුස්ථානය සඳහා පිරිනමනු ලබන තෑග්ග කුමක්ද. මොකක්ද පළමුස්ථානයට දෙන තෑග? අලුත්මයතුරු පැදියක් දේපුතේ ඔයාලට ඊළඟට තියෙන ක්‍රියාකාරකම වෙලාව සම්බන්ධව තමයි තියෙන්නේෙ. ඉතිං ඊට කලින් අපි වෙලාව පොඩ්ඩක්මු ඉගෙන ගමු ඔයාලා දන්නවද සිංහලෙන් වෙලාව කියන්න. හොඳයි දන්නේ නැත්තා දැන් ඉගෙනගන්න. වෙලාව කියමු නේරත්තයි කූරුුවෝම්. බලන්න දුවේපුතේ දැම් වෙලාව කීයද හතයි වෙස්සයි. පෙරවරු හතයි විස්සයි පේව කියන්නේ පෙරවරු කියලා කියන එක පේව කියන්නේ පෙවර පෙරවරු හතයි විස්සයි. පෙරවරු කියල කියන්නේ උදේ කියන එක පෙරවරු හතයි විස්සයි කියන්නේ උදේ හතයි විස්සයි. හොඳයි දුවේ පුතේ දැන් ඔයාලට වෙලාව කියන්න පුළුවන්ද. සිංහලිං වෙලාව කියන්න පුළුවන්ද පුළුවන්න්නන් කියන්න බලන්න දැම්වෙලාව කියීයද කියලා. කීයද දැම් වෙලාව පෙරවරු හතරයි දහයයි පාන්දර හතරයි දහයයි. දැක්කනේද හොඳයි දුවේ පුතේ දැන් වෙලාව කියීයද දැන්වෙලාව දොලහහමාරයි නේද? දොළහයි තියයි දොලා හමාරයි කියනෙකම දොළහයි තිහයි කියලත් කියන්න පුළුවන්. දවල් දොලාහ හමාරයි දවල් කියනෙකට කියනවා පස්වරු කියලත් පස්වරු දොලා හමාරයි කියන්නේ දවල් දොලා හමාරයි කියල කියන එක. එතකොට දවල් දොලා හමාරයි කියන එකට දවල් දොළහයි තිහයි කියලත් කියනවා. හොඳයි දුවඒ පුත්තේ කියන්න බලන්න දැන්වෙලාව කියද කියලා දැන්වෙලාව දවල් දෙක්කයි හතලිස් පහයි දැක්කනේද හොඳයි දුවේ පුති දැවෙලාව කියන්න දැවෙලාව කියද. දැම්වෙලාව පස්වරු හතර හමාරයි පස්වරු හතර හමාරයි නැත්තං පස්වරු හරයි තියි පස්සුරු කල කියන්නේ හවස හවස හතර හමාරයි ඔන්න දැන් ඔයාලට වෙලාම කියන්න පුළුවන් නේදදුවේපතේ. ක්‍රියාකාරකම දෙක වෙලාව කියමු අකුරින් ලියමු. නේරත්තයි කූර්ුවෝම් එලුත්තිල් එළුදුවෝම් පළවෙනි එක හවස හතරයි තිහයි හවස හතරයි තිහයි නැත්තං අපිට ඒක මෙහෙමත් කියන්න පුළුවන් හවස හතර හමාරයි. දෙවනි එක පස්වරු දෙකයි තිහයි. පස්වරු දෙකයි තිහයි නැත්තා දෙක හමාරයි. පස්වරු දෙකයි තිහයි නැතිනා ඒක පස්වරු දෙක හමාරයි කියලත් කියන්න පුළුවන්. තුම්වෙනි එක පස්වරු දෙකයි. ල පහයි පස්සරු දෙකයි හතලිස් පහයි. හතරවැෙනියක පෙරවරු හතයි පහළවයි. පෙරවරු හතයි පහළවයි පෙරවරු හතයි කාලයි කියලත් කියන්න පුළුවන්. පස්වෙනියක උදේ දහයයි විස්සයි. උදේ දහයයි විස්සයි. හයිවෙනියක රාත්‍රී අටයි පණහයි. රාත්‍රී අටයි පණහයි. හත්වෙනියක පාන්දර හතරයි. පාන්දර හතරයි. අටවෙනියක දවල් දොළහයි තියයි. දවල් දොළහයි තියයි. නැතිනා දවල්, දොලා හමාරයි කියලත කියන්න පුළුවන්. ක්‍රියාකාරකම තුන වාක්‍ය දෙකකු සම්බන්ධ කර කියමු ලියමු. ඉරුවාක්‍යගලයුම් ඉනයිත්තු කූරුවෝ එළුදුවෝම් උදාහරණය මාර්ගය අවහිර නොකරන්න තරගකරුවන්ට ඉඩ දෙන්න. දුවේපුතේ දැන් ඔයාලට මේ උදදාහරණයක් දීලා තියෙනවා. මෙතන වාක්්‍ය දෙකක් තියෙනවා. මේ වාක්‍ය දෙක තනිවාක්‍යයක් විදිහට ලියන්න තියෙන්න්නේ. බලන්න කොහොමද ලියල තියන්නේ මාර්ගය අවහිරනොකර තරගකරුවන්ට ඉඩ දෙන්න. දැක් අනේද හොඳයි මේ විදිහට තමයි මේ ක්‍රියාකාරකෙමේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න වෙන්නේ. එහෙමනං අපි මේ උදදාහරණය විදිහට ක්‍රියාකාරකම කරමු. දේ පුතේ මේ ක්‍රියාකාරකම කරන්නේ ටැන් ඔයාලට පේනවනේ ද වරහන්න තුළේ වචන පහක් පීලතියෙනවා. අන්න ඒ වචන යොදාගෙන තමයි මේ ක්‍රියාකාරකම කරන්න ඕනේ. ඒ වචනවලින් වඩාත්ම ගැලපෙන වචනය යොදල තමයි මේ වාක්‍ය හදන්න ඕනේ. හොඳයි අපි පලවිනික බලමු. පළමුස්ථානයට යතුරු පැදියක් දෙවන තුන්වනස්ථානවලට මුදලින් තෑගී දැන් මෙතන වාග්‍ය දෙකක් තියෙනවා මේවා්‍ය දෙක තනිවාක්‍යයක් විදියට ලියන්න ඕනේ. හොඳයි අපි බලම කොහොමද ලියන්න කියලා. පළමුස්ථානයට යතුරු පැදිියක් සහ දැක්කනේද සහ කියන වචනය අරගත්තා සහ දෙවන තුම්වනස්ථානවලට මුදලින් තෑගී මුස්ථානයට යතුරු පැදියක් සහ දෙවල තුම් වොනස්ථානවලට මුදලින් තෑගි. அන්න ඒ විදිහට හොඳයි දෙවනිය එක පලන්න තරගකරුවන්ට සහතික පිරිනමනවා? තරගකරුවන්ට තෑගි පිරිනමනවා. දැම් මේ වාක්‍ය දෙක සම්බන්ධ කරන්නේ කොහොමද. ඔයාලට பேනවනේද ඉහතින් දීලතියෙන වරහන් ඇතුළ දීලතින වචන. ඒ වචනවලින් වඩාත්ම කැලපෙන වචනය යොදලාවිවාක්‍ය දෙක සේන්ද කරන්න එකතු කරන්න එකතු කරලාතනිවාක්‍යයක් විදිහට හදන්න හොඳයි කියන්න බලන්න පුළුවන්න තරඟකරුවන්ට සහතිකදී තෑගි පිරිනමනවා දැක් අනේ නතුවේ පුතේ හොඳයි තුම්විනික බලන්න මාර්ගය දෙපස ඉඩ දෙන්න තරඟකරුවන්දිරිමත් කරන්න. කොහොමද මේ වා්‍ය දෙක සම්බන්ධ කරන්නේ. මේ වාක්‍ය දෙක සම්බන්ධ කරලියන්නේ කොහොමද. මාර්ග දෙපස ඉඩදී තරඟකරුවන් දිරිමත් කරන්න. දී කියන වචනය අරගෙන තමයි මේ වා්‍ය දෙක සම්බන්ධ කරලා තියන්නේ. හොඳයි හත්තරවිෙන එක බලන්න බස්තකට තව වෙලා? වා බස්සිකට තවවෙලා තියෙනවා? අප அமு தරங்கය බලන්න මේ வாக்க්‍ය දෙක සම්බන්ධ කරන්නේ කොහොමද. හොඳයි පුළුවන් කියන්න බලන්න කොහොමද සම්බන්ධ කරන්න කියලා. බස්සිකට තවවෙලා තියෙන නිසා අපි යමු තරங்கය බලන්න නිසා කියනෙ කරගෙන වාක්‍ය දෙක සම්බධ කරලා තියෙනවා බස් එකට තව වෙලා තියෙන නිසා අපි අමු තරගේ බලන්න හොඳයි පස්වෙන එක බස් එක යන්නේ දෙකයි හතලි ස්පාට බස් එක තවම ඇවිල්ලා නෑනේ දැන් කෝමද මේ වාක්‍ය දෙක සම්බන්ධ කරලා තනිවාකයක් විදිර ලියන්නේ කෝමද බලමු බස් එක යන්නේ දෙකයි හතල ඉස්පහට නමුත් බස්සක තවම ඇවිල්ලා නෑනේ. දැක්කනේද දැම් මේ වාක්‍ය සම්බන්ධ කරේ නමුත් කියන වචලි දාලා. බස් එක යන්නේ දෙකයි හතල ස්පහට නමු බස්ස එක තවම ඇවිල්ලා නෑනේ! අන්නේ විදිහට. ප්‍රියාකාරකම හතර ොතුරු ගලපා නිවේදනය කියමු ලියමු තගවල්ගලයි ඔළුගුප පඩුත්ති අරිවිත්තලයි කුරුවෝ එළුදුුවෝම්. හොඳයි දුවේ පුතේ දැන් මෙත්තන ඔයාලට අපිළිවෙලට නිවේතනයක් පීල තියෙනවා මේ නිවේදනය පිළිවෙලට හදන්න තමයි තියන්නේ. හොඳයි අපි බලමු කියවල බල මගතෙකම කියවන්නකෝ. දෙදස් දහාටේ මාර්තු මස විසි පස් වන දින ඉරිදා. කරුණාවෙන් සවන් දෙන්න. ප්‍රදේශවාසී ජනතාවට ප්‍රභුක්කන සිට කැබැල්ලවත්තදෙක්. අත්්‍යේවශ්‍ය අලුත්වැඩියා කටේතු කරන බැවින්. ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රචාරකාංශයයි. මෙයින් කාරනිකව දැනුම් දෙමු විදදුලි සැපයුම විසන්ධි කරන බව මේ ඔබ අමතන්නේ දැක්කනේ දදුවේ පුතේ දැම් මේ වා කෙටික පිළිවෙලට හදන්න තමයි තියෙන්නේ නිවේදනයක් කියල විදිහට නිවැරදිව පිළිවෙට මේ වාකිිතිික ගලපලා හදන්න ඕනේ හොඳයි බලන්න ඔයාලට පුළුවන්ද කියලා ක් උත්සාස කරල බලන්න. ඔන්න අපි පිළිවෙලට නිවේදනය ඇදුව. බලමු කියවල කරුණාවෙන් සවන් දෙන්න මේ ඔබාමතන්නේ ලංකා විදුලි බලමණ්ඩලේ ප්‍රචාරකාංශයයි දෙදස් දහට මාර්තු මස විසි පස් වන දින ඉරිදා ප්‍රභුක්කන සිට කැබැල්ලවත්තතේකු අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු කරන බැවින් විදුලි සැපැයුම විසන්ධි කරන බව ප්‍රදේශවාසය ජනතාවට මෙයින් කාරුණිකව දැනුන් දෙමු. දැක් අනේද. දේ පුතේ නිවේදනයක තියෙන්න්න ඕන විශේෂ කරුණු කියපයක් තියෙනවා. මොනවදේ විශේෂ කරුණු. දිනයක් තියෙන්න ඕනේ වෙලාවක් තියෙන් ඕනිේ ස්ථානයක් තියෙන්ට ඕනේ මේ නිවේදනය කවුද කවුරු විසින්ද දෙන්නේ ඒ වගේම මේ නිවේදනය දෙන්නේ කාටද කියනක මේ නිවේදනය ඇතුළත්වෙන්න ඕනේ. ඒ වගේම මේ නිවේදනය සරලවෙඩක් ඕනේ කෙටිවෙන්නත් ඕනේ. අහගනන්න ආසාහිතන විදියට කියන්නත් ඕනේ. අන්න ඒ වගේ කරුණු තමයි නිවේදනයක කියන ප්‍රධාන ලක්ෂණ වෙන්නේ. ක්‍රියාකාරකම පහ මෙම වාක්‍ය සුදුසු පරිදි ගලපා කියමු ලියමු පின்වරු වා්‍යங்களை பொොරත්තமாக இனைத்து கூර්ුවෝம் එළුදුවෝම් බලන උදාහලනය තරගය ආරම්භ වෙනවා තරගය ආරම්භ වනාා ආරම්භ වෙනවා තරගේ ආරම්භ වනා තරගය ආරම්භ වෙනවා කියන්නේ දැන්වෙන දෙයක් නිකල් කාලම් තරගේ ආරම්භ වනා කියලා කියන්නේ අතීත කාලය ඉරන්ද කාලම් මේ ක්‍රියාකාරකමේදී අතීත කාලයත් වර්තමාන කාලය තමයි ඉ එකෙන ගන්න තියෙන්නේ එහෙමන ඕගොල්ල වර්තමාන කාලේ හා අතීත කාලය ගැනවා කියදන්න වන මේ ක්‍රියාකාරකම පහසුවෙන් කරන්න පුළුවන් වර්තමානය කාලය කිය කියන්නේ දැන් කරන දේ නිගර් කාලම් මේ දැන් දැන් කරන දෙයක් අතීත කාලය කියන්නේ කරලා ඉවරයි ඉරන්ද කාලම් ක්‍රියාකාරකම පහ පළවෙනි එක ප්‍රියතුරු මාමා බැහැලා යනවා ියතුෘුමාමා බැහල ගියා ්‍රේදුෘුමාමා බැහැල යනව කියන්නේ වර්තමාන කාලය. නිගල් කාලම් නිගල් කාලම් නම් ඒකේ ඉරද කාලම් එක මොකක්ද අතීත කාලය මොකදද ප්‍රියදුරුමාමා බැහැල ගියා. දැක්කනේද යනවා කියන එක අතීත කාලය ගියා. දෙවැනිිය එක තුන්දෙනෙ ළඟළඟම එනවා තුන්දෙනකු ළඟළඟම එනවා ඒ වර්තමාන කාලයනෙ ඒක අතීත කාලේ මොකක්ද එනවා කියන එක අතීත කාලයෙන් මොකක්ද ආවා තුන්දනෙ ළඟළඟම ආවා තුන්දනෙක් ළඟළඟම එනවා කියන්නේ වර්තමාන කාලයේ නිගල් කාලම් ඒකෙ අතීත කාලය ඉරන්ද කාලම් එක තමයි තුන්දනෙක් ළඟළඟම ආවා? වෙෙන එක බස් එක නවත්වනවා. බස් එක නවත්වනවා කියන එකේ අතීතකාලේ මොකක්ද. බස් එක නතර කලා නැත්තා බස්සි එක නැවැත්තුවා කියලා කියන්න පුළුවන්. හතර තරගකරුවන්ඩ තෑගි දෙනවා. මේකේ අතීතකාලේ මොකක්ද. තරගකරුවන්ඩ තෑගි දුන්නා. දයිදවේ පුද්දේ අපිදැන් මේ භාෂා හුරුව පොඩ්ඩක් පුරුදුවෙමු. ඔයාලට සිංහල ඉගෙන ගන්නකොට මේ භාෂාහුරුව ගොඩක් පැදගත්වෙයි. සිංහල කතා කරන්න ඕනෙනම් ඉක්මනින් සිංහල භාෂා විද්ගෙන ගණ්ඩෝඕනෙනම් භාෂාහුරුව පුරුදු කරගන්න. එතකොට ඔයාලට ඉක්මනින් සිංහල කතා කරන්න පුළුවන්. බලන්න එනවලූ ඒකේ. ස්වරු හතරයි තියට සවස බස් එක බස් නැවතුම් පොල මේකේ යන්න කීයටද බස් එක එන්න කීයට ද බස් එක යන්න කීයට ද බස් එක හතරට එනවලු බස් එක පහට යනවලු බස් එක හතරට විතර එනවලු බස් එක පහට විතර යනවලු ඒකේ යන්න පුළුවන් මේක යන්න පුළුවන් බස්සික යන්නේ පස්වරු හතරයි තියට බස්සික යන්නේ සවස හතරයි තියට කාන්තා පිරිමි තරගකරුවන් නරබන්නන් නිවේදනය විවෘත බයිසික දහවන තරගය සහයෝගය ලබා දෙන්න සවන් දෙන්න මාර්ග අවහිර නොකරන්න ආරම්භ වෙනවා මාර්ගය දෙපස තෑගි පිරිනමනවා පළමු දෙවන තුූුවන ස්ථාන බයිසිකල් තරගය දහයට ආරම්භ වෙනවා දහවල තරඟ පෙරවරු එක්ොල් හාට ආරම්භ වෙනවා සයිකල් සවාරිය පෙරවරු දහයට ආරම්භ වෙනවා පාර අවහිර නොකරන්න ගමන් මාර්ගය අවහිර නොකරන්න තර්ගකරුවන්ට මාර්ගය අවහිර නොකරන්න. පළමුස්ථානය ලබාගන්නවා දෙවන ස්ථානයේ ලබාගන්නවා තෙවන ස්ථානය ලබාගන්නවා තෑගි පිරිනමනවා කුසලතා පිරිනමනවා තිලින පිරිනමනවා.